මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුල පොදු ප්‍රශ්නයක් බවට පත්වීමේ බිය විවිධ මට්ටම් වලින් මතුවී තිබෙනවා. මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබෙනවා. මක්නිසාද මීට පෙර සිදු නොවු අයුරින් නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය රට තුලට පැමිණෙන බැවින් දිනකට එක් අයෙකු හෝ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා තරමට තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අය විකුණුකරුවෙක් බෙදා හරින්නෙක් හෝ භාවිතා කරන්නෙක් වනවා. මෙවන් තත්ත්වයක් මෙරට තුල උදා වුණේ මෑතකදී සිටයි. අද කේරළ ගංජා, හෙරොයින්, මත්පෙති ලෙස භාවිතා කරන වේදනානාශක පෙති ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යද රට තුලට පැමිණෙනවා. මෙය දූපත් රටක් නිසාවෙන් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් පැමිණෙන තත්ත්වයක් තිබෙනවා. නමුත් ගුවනින්ද අප රට තුලට මත්ද්‍රව්‍ය පැමිණීම අමතක කළ නොහැකි දෙයක් වෙනවා. මෙරට තුල මත්ද්‍රව්‍ය පැමිණීම වැඩි වුණේ මෑත කාලයේ පටන්. මෙය රටේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ වැඩිවීමේ සලකුණක් නොවේ. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මෙරට කේන්ද්‍ර කරගනිමින් වෙනත් රටවලට ගෙන යාමට උත්සාහ කරන බවටද මතයක් පවතිනවා. නමුත් මේ ආකාරයෙන් රට තුල මත්ද්‍රව්‍ය පැමිණීම සෞඛ්‍ය සම්පන්න නොවේ. මෙහිදී මත දෙකකට ඉඩ තිබිය නොහැකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බෙදා හරින්නන් සහ භාවිත කරන්නන් රට තුල වර්ධනය වී ඇති බව මෑත කාලීන සිදුවීම් තුලින් ඉස්මතු වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුල පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන ආකාරය පසුගිය කාලයේ වාර්තා වන සිදුවීම් වලින් පෙනී යනවා. එනම් පාසල් ආසන්නයේ මාවා වැනි නොයෙක් මත්ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන මේ වන විටත් ආරක්ෂක අංශ විසින් වටලා තිබෙනවා. ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී මත්පැති විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඊට අමතරව උත්තලම සහ කොළඹ විවිධ ප්‍රදේශවල පාසල්වලට ටොෆි, චොකලට් පෙති වශයෙන් මෙම මත්ද්‍රව්‍ය ඇතුළත් කර තිබෙනවා. ඇතම් ස්ථානවල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී ගුරුවරුන් විසින් අල්ලා දෙමාපියන්ට බාර දී තිබෙනවා. එමෙන්ම ඇතම් ස්ථානවල වේදනානාශක පෙති සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය පෙති ලෙස අලෙවි කිරීමේ සිද්ධින්ද සොයාගෙන තිබෙනවා. මීට අමතරව සිසුන් ඉලක්ක කර ගනිමින් කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාවමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවටද ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. මේ රටේ අනාගතයට වගකිව යුත්තේ අද පාසල් සිසුන්. ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටද සැකයක් මතුව තිබෙනවා. එබැවින් සෑම දෙමාපියෙකුම තම දරුවන්ගේ හැසිරීම් පුරුදු සහ මිත්‍රත්වයන් පිළිබඳව හොඳින් දැනුවත් විය යුතුයි. මෙය යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. එම නිසා මෙම කාරණේදී පාසල් වලට ඇතුළු වී ඇති මෙම මත්ද්‍රව්‍ය පුරුද්ද අතුගා දැමීමටද සියලු දෙනා එක් වී යම්කිසි ක්‍රියාමාර්ගයක් හෝ ගත යුතුම වනවා. එසේ නොමැති වුවහොත් අප සමාජය මත්ද්‍රව්‍ය වලට යට වී යාම නිසැකයි.